සහෝදරයා සහෝදරිය අපේ රටේ හැම දේශපාලන වේදිකාවකම ජනතා පරමාධිපත්‍ය ගැන අපි කතා කරනවා. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තියේ ව්‍යවස්ථාවේ ඉතාම පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය බලය ජනතාව කෙරෙහි ඇත්තේය. එය අත්හළ නොහැක්කේය. මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් ඡන්ද බලතල පාලන බලතල කියන මේ කොටස් තුනම ජනතා පරමාධිපත්‍යයට අයත් වන්නේය. හැබැයි අපට දැන් වක්‍රාකාරයෙන් ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. ඔය ජනතා පරමාධිපත්‍ය ගැන පම්පෝරි ගහන නූතන විධායක ජනාධිපතිවරයාත් ව්‍යවස්ථාදායකයේ නියෝජිතයිනුත් ඇත්තටම මේ ජනතා පරමාධිපත්‍ය මහ පොළවේ ක්‍රියාත්මක කරනවාද? රටක් විදිහට සහෝදරයා අපිට පුංචිම හරි විශ්වාසයක් තිබුණනම් ඒ විශ්වාසයේ තිබුණේ යුක්තියේ දෙවල විතරයි, ලාංකීය අධිකරණ පද්ධතියේ විතරයි. හැබැයි නීතිඥ වෘතිකයෙක් විදිහට අවුරුදු 50ක් සම්පූර්ණ කරපු අපේ රටේ විධායක ජනාධිපතිවරයා ජනතා පරමාධිපත්‍ය ඔළුවේ තියාගෙන ජනතා පරමාධිපත්‍යයට අත තියනවා. ලංකාවේ මිනිස්සුන්ට අන්තිමටම විශ්වාස කරන්න තිබ්බ අධිකරණයටත් අත තියනවා. මේකද අපි අපේ රටේ දේශපාලන නායකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ? අපේ රටේ විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණයේ කියන මේ ප්‍රධාන ආයතන තුනම එකිනෙකට වියුක්තව නමුත් සංයුක්තව ක්‍රියාත්මක විය යුතුයි. ඒක තමයි සංවරණ සහතුලන ක්‍රමය කියලා අපි නීතිය ඉගෙන ගන්නකොට අපිට ඉගැන්නුවේ. ඒක තමයි මහ පොළවේ ක්‍රියාත්මක විය යුතු. හැබැයි අපේ රටේ පාලකයන් ඒක අමතක කරනවා. ඔවුන්ගේ දේශපාලන වාසිතකම් අපිට තිල්වින් සහෝදරයා නීති ශිෂ්‍යයන් විදිහට නීති පීඨයේ ඉගෙන ගන්න කාලේ කියලා දුන්නේ දෙව්ලොව කඩාගෙන වැටුණත් අහස කඩාගෙන වැටුණත් යුක්තිය ඉෂ්ට කරන්න කියලා. නීතිය යුක්තිය කියන්නේ දෙකක්. මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට වෙනවා නම් ඒ ස්වාධීන අධිකරණයකින් විතරයි. අපි විශ්වාස කරන්නේ අධිකරණය විතරයි. ඉතින් ඒ අධිකරණයටත් විධායකයේ ව්‍යවස්ථාදායකයේ අතපොවනවා නම් එතනින් එහාට අපි මහජනතාව විදිහට යුක්තිය හොයාගෙන යන්නේ කොහෙටද කියලා අපිට ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. මේ ඉතිහාසයේ බොහෝ පාලකයන් ධනවත් රටක් හදන්න උත්සාහ කරලා යුක්තිය හිඟමනට දැම්මා. ආසියාවේ ආශ්චර්ය සෞභාග්‍යයේ දැක්ම ධර්මිෂ්ඨ රාජ්‍යයක් මේ හැම ලේබලයකටම මුවා වෙලා ඔවුන් හැදුවේ ලංකාව ධනවත් රටක් කරන්න. හැබැයි අවසානයේ ලේබල් ඔක්කොම ගැලවුණා. අවසානයේ උන් පොහොසත් වුණා, උන්ගේ උන් ධනවත් වුණා, රටත් අපිත් විතරක් බංකොලොත් වුණා. දැන් ඒ අතීතයම නැවත නැවත පුනරාවර්තනය වෙනවා. ඉඩම් බෙදමින්, මුදල් බෙදමින්, සහල් බෙදමින් අපේ රටේ දේශපාලන නායකයන් උත්සාහ ගන්නවා නැවත වතාවක් ජනතාව රවට්ටන්න, ධනවත් රටක් බවට මේ රට පත් කරනවා කියලා. නමුත් දිලිඳු කමටවත් සාගින්නටවත් හාල් කිලෝ 10ක් දීලා නිට්ටාවට උත්තරයක් දෙන්න බැරි බව ඔවුන් නොදන්නවාද? ඔවුන් දන්නවා. හැබැයි ඔවුන් තාමත් ඒ සිල්ලර දේශපාලනය කරනවා. සහෝදරයා, අපි අතර ඉන්න පිරිසකුත් ඒ පොරොන්දු වලට රැවටෙනවා. ඒ නිසා ඒ රැවටිලිකාර දේශපාලන සංස්කෘතියට අවබෝධයෙන් තිත තබන්න තමයි අපි ජාතික ජනබලවේගයේ විදිහට මේ ජනාධිපතිවරණ රැලි මාලාවේ පළමු රැලිය කළුගම්කොට පුරවරයෙන් ආරම්භ කළේ. ඔව්, අපි මාලිමාවට තමයි. ඒක රැල්ලට නෙමෙයි, ඒක අවබෝධයෙන් කරපු තෝරා ගැනීමක් විය යුතුයි.